දැන් මේකේ ප්‍රශ්නේ අපි දකින්න පුරුදු වෙලා තියෙන ඇත්තම මේ බොක්ස් එක ඇතුලේ. බොක්ස් එක ඇතුලේ ඉඳගෙන ඊට ඒ තියෙන මායිමින් පිට මොකුත් පේන්නේ නැහැ. මේ නාගානන්ද සමත්ත රටටම ආරාධනා කරන්නේ ඔබ ප්‍රඥාවන්තයෙක් විදිහට මේකෙන් එළිය බලන්න. මේකෙන් මොකද්ද මේක ඇතුලේ වෙන්නේ? මේක ඇතුලේ ඉඳලා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? වෙන මේකෙන් අපිට කොහෙත්ම සහනයක් ලැබෙනවද කියලා බලන්න මේ තියෙන ක්‍රමවේදය. මේ කියන්නේ මේගොල්ලෝ යෝජනා කරන්නේ තියෙන ආධුක්‍යතාවයේ තියෙන තුනෙන් දෙකක් අරගෙන ජනමත විචාරණය තියලා මේක තමයි කතා කරන්නේ. ඒක තමයි දැන් තියෙන මේ යෝජනා කරන මේ ඔටොක්නස් කන්ස්ටිටියුෂන් මේකින් ඒ කන්සෙප්ට් එක ඕක නෙමෙයි. ඒක ඇවිල්ලා ආනුක්‍රමයේ ව්‍යවස්ථාවක් තියෙන ව්‍යවස්ථාවට බාහිරව පිටින් ගිහලා සම්පූර්ණම නීත්‍යානුකූලව දැන් ඔබ දන්නවා මේ රටේ බලධරය වෙන මහ ජනතාව ඔවුන් විසින් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය කියන කනගාටුයි ඔබ දන්නවා ඔවුන් මේ රට කොහොමද කළේ මොකටද පාවිච්චි කළේ තමන්ගේ බලය කියලා. ඔබ දන්නවා මේ අවස්ථාව වෙනකොට මේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන කරුණු කාරණා ඔබට මම ඔබව දැනුවත් කරන්න ඒක හදලා තියෙන්නේ ඇත්තටම නිදහසේ රට මංකොල ගන්න. උදාහරණයක් ලෙස කියනවා ආර්ගහතාවේ 35 වගන්තිය තියෙනවා. රාජ්‍ය නායකයා කරන ඕන මංකොල්ලයක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. 35 වගන්තිය ඔබට ඉන්ටර්නෙට් එකේ කියලා බලන්න පුළුවන් කොන්ස්ටිටියුෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඕන මංකොල්ලයක් කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේම මොවුන් මේ රටේ ඔබේ බලය ක්‍රියාත්මක කරමින් ඒක අවභාවිත කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරන කිසිදු නීතියක් ආග්‍රහතාවයේ 89 වගන්තිය ප්‍රකාර ඔබට මොන අධිකරණයක් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකක්ද එතකොට ඔබේ පරමාධිකාරී බලය? මේක මහා බිල්ලුවක්. ඒ වගේම මොවුන් හදලා තියෙනවා ඔබ දන්නා බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා තියෙන අපේ නෝ ડોක්ට්‍රින් ඔෆ් සෙපරේෂන් ඔෆ් පවර්. මේ හැකිර මේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණ තියෙන ආයතන තුන වෙන වෙනම සාධිනව ක්‍රියාත්මක වෙනවා. ඒකත් මේ ආනුග්‍රහතාවයෙන් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. අධිකරණයේ පවත්වාගන්නේ නෝන්ගේ ග්‍රහණය. විනිශ්චකාරවරු පත් කරන්නේ ඔවුන්ට ඕන අය. ඒක හන්ද තමයි ඔය තියෙන ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනෙක් ව්‍යාප්තින් සමන්විත ව්‍යවස්ථාදායක බලය 7 දෙනෙක් මන්ත්‍රීවරුන්ගේ ග්‍රහණය තියාගෙන ඉන්නේ තමන්ට ඕනි අය පත් කරගන්න. දැන් පේනවා මේ දාස්තුල ඔබ දන්නවා අග්‍රංශකාරවරයා මේ පහුගිය පස්සෙන්ද ගියා විස්රාම ගියා. දැන් ඉතින් මේගොල්ලෝ බලනවා කොහොමද අපිට ඕන මිනිහෙක් දාගන්නේ කියලා. දැන් මේ උපරිම උත්සාහය ගන්න මේ දාස්තුගේ ඉන්න දැනට ඔය කුමන්ත්‍රණය සාධාරණීය කරපු ඔය විසින නොයෙකුත් විසින යාත්‍රා සංශෝධනයේ ඊට කලින් ඔය පළාත් සභා ඡන්දය සාධාරණීය කරපු මේ ආස්ථාද පාර්ලිමේන්තුවට එළලා රටම වංචා කරපු නීතිපති ජයන්ත ජයසුරේ ගේන දා ලොකු උත්සාහයක් තියෙනවා. ඉතින් මේ වයින් ඔක්කෙකින්ම පෙන්වන්නේ මේ තියෙන ක්‍රමවේදයක් එක මේක කවදාකවත් කරන්න බෑ. ඒක තමයි මේ නාගානන්ද යෝජනා කළේ පීන පෙට්ටියෙන් එළියට යන්න. දකින්න ඔබේ බලය ශක්තිය නිර්භයව ක්‍රියාත්මක කරන්න. මේක ඇල්ල උණ්ඩයෙන් කරන දෙයක් නෙවෙයි. මේක ඡන්දයෙන් කරන විප්ලවයක් කරන්නේ මොකද්ද? ව්‍යවස්ථාමය විප්ලවයක්. කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් එක කරන්නේ එක ලේබිඳක්වත් වලන්නේ නෑ. හැබැයි ඒක කරන බලධරය ඔබ. ඉතින් කාටවත් මේ ජනරාජයේ ඉහළම ඉන්න බලවතා කරන ගන්නා තීරණ කිසි කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ. ඔබ සම්මත කරන ආණ්ඩුක්‍රමයක් ඔබේ අනුමැතියෙන් ඒක ජනාධිපතිවරයාගේ අත්සනින් තමයි මේ රටේ උත්තරීතර නීතිය වෙන්නේ. දැනට තියෙන ආණ්ඩුක්‍රමයක් 85 වෙනි වගන්තිය තියෙනවා. ඒක මේ පහුගිය 19 වෙනි වත්තා සංශෝධනයෙන් ඉවත් කළා. පාර්ලිමේන්තුව සම්මත කිරීම ප්‍රතික්ෂේප කරපු 50% පවතා පවා ජනාධිපතිවරයාට පුළුවන් ජනමත විචාරණයකට ජනතාවට දාලා සම්මත කරන්න. ඒකින්ද නාගානන්දගේ මැතිවරණ ප්‍රකාශනයේ ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔහු කියනවා ප්‍රතිපත්ති ප්‍රකාශය සමගම ඔබෙන් ඉල්ලීමක් කරනවා මෙන්න ඔබේ නව අනුග්‍රහතාව කියලා. ඔබට මේක අගෝස්තු මාසේ වෙනකොට සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන්. දැනට තියෙන සැකෙවින් වැදගත් අංග ඔක්කොම ඔබට හෙළිකරලා හමාරයි. තව ඔබ ඉදිරිපත් කරනවා නම් ඒවත් නාගානන්ද සතුටුයි බාරගන්න යෝග්‍ය නම් ඒකේ ඒකන ක්‍රමවේදය මේ රටේ කිසිදු තැනකට ඒක අභියෝග කරන්න බෑ. ඔබ ඒක සම්මත කළාට පස්සේ ඒ ක්ෂණයකින්ම ඔහුගේ අස්සනින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වීම සමගම පාර්ලිමේන්තුව විසිර යනවා. අභියාචන අධිකරණය හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සියලුම විසිරුණුන්ගේ දුර අහෝසි වෙනවා. ඒකින්ද ඒ පිළිබඳ කිසි කෙනෙක් කිසිම ගැටලුවක්
එකන සැකයක් පාතාගෙන යාපිහතුව. නමුත් ව්‍යත්තාගෙන වැඩක් තියෙනවා. ගේන්න පුළුවන්. මහජනතාව බලන මේ මොකද්ද මෙයා මේ කරන්න හදන්නේ? මගදීයක්ද? තක්කඩිකමක්ද? අපි විකුණන්න හදන්නේ කියලා. දැන් මේ නාගානන්දන්ගේ ව්‍යත්තාව වල මේ 71ක් තිස්සේ වෙච්ච මහා විනාශය සම්පූර්ණයෙන්ම අතමොල වෙනවා. පුළුවන්. අපි දුමු පරිලික් වශයෙන් හදන ව්‍යත්තාව. ඔහුගේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන කාපුව මේ රිකවරි මේ පෙට්‍රෝල් පෙන්ෂන් මම අයින් කරන්න කියලා කේයිද? ඔහුගේද මම ව්‍යාපාරදායකයේ තියෙන බලය සම්පූර්ණයෙන්ම ජනතාවට දෙනවා බලය අපි පහම්බත කරන නීතියක් අවලංගු කරන්න මම බලය දෙනවා කියලා ඔහුගේ ඉද දැනට නැහැ. දැනට තියෙන ව්‍යාපාරයේ පාර්ලිමේන්තුව මොන තරම් වැරදි නීතියක් සම්මත කළාද ඔබට ඒක ප්‍රශ්න කරන්න බෑ. නමුත් මේ සම්මත කරන ජනරජ ව්‍යාපාරයේ ඔබට බලය දෙනවා පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක් අවලංගු කරන්න. ඔහුගේ ඉද മന്ത്രി දුරගාන 80කට අඩු කරන්න. කොයි മന്ത്രിද කොයි අපේක්ෂකයාද මේ රටේ ඒව කරන්නේ? ඔහුගේ ඉද දැනට තියෙන UDHR එක Universal Declaration of Human Rights මේවා ලෝකයේ දියුණු රටවල් වල පිළිඅරගෙන තියෙන මූලික අයිතිවාසිකමක් හැටියට මේ එකක්වත් මේ සියල්ල ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ගේයිද? ඔහුගේයිද විනිශ්චයකාරවරුන් පත් කිරීමේ ක්‍රමවේදය දැන් තියෙන ව්‍යවස්ථාදායක සභාවේ 10 7 දෙනෙක් පාර්ලිමේන්තුවේ නාගාලන්ද යෝජනා කළේ 10 දෙනා පාර්ලිමේන්තුවේ පිටත උගත් බුද්ධිමත් ස්වාධීන චරිතවත් අය කැමති වේද? ඒ වගේම ඔවුන් කැමති වේද ජනාධිපතිවරයාට දැන් තියෙන මුක්තිය කියන්නේ කිසිම නඩුවක් පවරන්න බෑ ව්‍යවස්ථාදායකයෙ ඉන්න බලවතාට විධායකයෙ නම් ඔවුන් කැමති වේද මේකට? ප්‍රඥාවෙන් හිතන්නේ ඔව් කැමති වේද මේකත් බකින්න. දැන් මේ නාගානන්ද යෝජනා කරන මේ ව්‍යවස්ථාවෙන් මෙන්න මෙතක් පටන් ඔබ මේක සම්බන්ධ කරපු මොහොතේ පටන් මේ රටේ එක නීතියයි. ඒ කියන්නේ තේසවලමේ නීතිය, උඩ රට නීතිය, මුස්ලිම් නීතිය තුනම අවලංගු. දැන් තියෙන ව්‍යවස්ථාවේ 16 වගන්තියේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය උවද මේ පුද්ගලික නීතිය එසේම බලාත්මකයි කියන මේක ලෝකෙ වෙන රටවල් වල නැහැ. එංගලන්තේ ඉන්න ජාතීන් 70ක් 80ක්. නමුත් එංගලන්තේ තියෙන එක නීතියයි. අපි එක රටක් එක දයක් හැදියට නැගිට්ටොත් තමයි අපිට මේ රට නැගිටින්න පුළුවන්. අපි බෙදුනොත් මේ රට මේ විදිහටම පවතී. ඒක සම්පූර්ණයෙන්ම අගමුර වෙනස් කරනවා. එක දයක් ඒකට අත දෙන්නේ එක රැදයක් එක නීතියක් ඔක්කොම එක නීතියක් ඊළඟට රටත් එකයි දෑත් එකයි නීතියත් එකයි කුටිම උපැන්න සංතිකේ පවත් ජාතිය අහන්නේ නැහැ. මේවා අහන්නේ මේවා වෙනස් කරන්න මේ නාගානන්දට තියෙන මොනාවට නෙමෙයි පැහැදිලිවම මේවා තියෙන සංකල්පය.